ලක්ෂයේ විග්‍රහ කරනකොට දෙවනයට පෙන්ෙන ලක්කනේ තමයි දුක්ක ලක්කනයේ දුක කියන කාරණාව. මේ වචනය යහෙන කොට ගොඩක් අය කල්පනා කරවා බුදුරජාන් වහන්සේ පෙන්න්නන්නේ දුකක් ගැන දුකක් ගැරණ කියලා. බුදුරන් වහන්සේ පෙන්න්නන්නේ දුක් ගැනේ මේ බුදුරන් වහන්සේ පෙන්න්නන්නේ ඇැත්තා. දුකක් දුකට හේතුවත් දුක නැතිවීම දුක නැතිකන මාර්ගයක් කියන මේ ආර් සත්‍ය හතරම බුදුරන් වහන්සේ පෙන්න්නවා. ගඩක් කෙලාවට හිතනව කල්පනා කරනවා මේ දුක කියන කාරණාව එක්ක දුකක්නම් දකින්නේ දුකක් නං වැට හින්නේ. ලෝකයේ තුළ වාසේක රද්දිි මූුණ එල්ලගෙන කබ කදුරු පෙලාාගෙන ඉතාම අප්‍රසන්න ජීවිතයක් ගත කරන අ ලෝකේ මට්ටමින් කලකිරුණ ජීවිතයක් ගත කරන ස්භාවයක් තම යාලගි ජීවිතය කියන මෙන්න මේ විදිහට අද ගොඩාක් අර්ථ ගැන්වීම විදිනවා. හොර තක යාගන්න දුක් ලක්ඛණයේ භාවිතා වෙනවා නං එයාගේ ජීවිතය තුළ අරවිදිහට එපාවෙච්චිකතියක් නැ යාගේ හිත හරිම ප්‍රමුතිිතයි ප්‍රබෝධමත් එයාට ප්‍රීතියක් තියෙන්නේ මොක දුක්ක ලක්ණයේ ඉදිරිපත් වෙන්නම ධර්මයේ දර්සනකෝනයක් එක්. එතකොට සත්‍යය දර්සනකෝනයක් එක් ඉදිරිපත්ෙන්න්නේ යා ධර්මය විචක්ෂණය කරන වැඩපි වෙලක තියෙන්නේ. වැඩපිළිවෙලක ඉන්නේ. වැඩපිළි වෙලක ඉන්නවන යාගේ ජීවිතය හැමවලේින් ප්‍රමුතිිතමත් හැමවලේ මෙයාගේ ජීවිතය තු තියන සතුට. හතුට කියලා කියන කාරණාව අර අල්ලගෙන විදවනවා කියෙන කාරණාවත් නමේ අප්‍රමාණ සතුට මූුණ හරි ලස්සනයි. ප්‍රියසීලී. එවගේම ජීවිතේ තුළ විඳවන ගතියක් නෑ. මොකද හේතුව ජීවිතය ඒදන කාරණාව ඔස්සේ ලැගගන්න වාසය කරන්න නැති නිසා ජීවිතය විඳ වනගතියක් නෑ. ජීවිතය හරිම මධ්‍යස්ත භාවයක් තියෙන්. එක්තර අවස්ථාවකන දෙවිකෙනෙක් ඇවිදිල්ලා බුදුරන් වහන්සේගේ අහනවා ඔබගේ ශාවකයොඉන්නවා එකවේලා කොනදළම දුස්කර ජීවිතයක් ගත කරන. හැබැ ඒවුණනාට පුදදුම ලස්සනයිනි කියලා. අන්න බලන්න එහෙනනක් බුදුරන් වහන්සේ ශ්‍රාවකෝ හරි ලස්සනයි. හරි ප්‍රියසීලි, හිනාවච්ච මූනකින් ඉන්න. ඉතාම සතුටු පිරිච්ච මූන තියෙන්නේ. එතකොට අන්නේ එහෙම ඉන්න ඇයි කියලා හනෝ. කෑම ගන්න අඩුවේ දුස්කර ජීවිතයක් ගතකරන්න හැබැ රිම ලස්සනයි හරිම ප්‍රියසීලි. දුරන් වහන්සේවෙලි පැහදිි කරන අතීතන්ක් නානු සෝජචන්ති, න අප්ප ජපපන්ති නාගතං පච්චුපපන්නේන යාපෙන්ටී තේෙනවන්නෝ පසීදති. අතීතය අතීතන් නානු සෝචන්ත, අතීතනු සෝකයක් නෑ. ඒවගේ මනාගතයේ පැල්ලක් නෑ වර්තමානින්ගේ පෙනවා ඒ එකතමයිමි ලස්සන කියනවා. එදකනේ ලස්සන්න වෙන්නේ මක් එකද දකිනකෝනෙ එක. ඇැන් ඒවිද පෙන්ව බුදුරන් වහසේ ශාවක පිළිබඳවනේ. එතොටේ බදුරන් වහන්සේ සාාවකය දුක්කලක්ඥණය දකින ොනේද. දුක්ක ලක්ඛණය දර්ශනකෝණයකින් යුක්තව. දුක්ක කියන කාරණාව සංකල්පමී බවකින්නෙමයි. දුක්ක කියන කාරණාවේ පුෘත්‍යත්වයක දර්ශනකෝණයක් අ තියෙන්නේ. අපි ඒ පැහැදිලි කර අනිත්‍යේ දර්සනකෝනය අඇති ියුත්තය නිත්්‍ය කියන කාරනාව සංකල් පෙන්නෙමි. එවගේ දුක්කය කියන කාරණාව දර්නකෝනනියක්. ගොට මේ දර්සනර කෝනයෙස භාවේ දුක්කය මනිසාත් දුක් බව ලැබීමම නම අද ගොඩා පටලවගන්න ද්‍යයක්තමයි මේ දුක දුක කියලා විග්‍රහ කරන කොට මේ දුක්ක ලක්ාණේ ආදේ දේවල් තුළත් විග්‍රහ වෙන කොට හිතනොම මේ එ පාාවච ජීවිතයක් නැත්තන් අර දාහට නිකදොන්න වගේ ජීවිතයයක් තමයි මේ ගත කරනකළ හම ජීවිතයක් නෙමේ අසාමාන්‍ය සතුටක් අසාමාන්‍ය ප්‍රීටිය අසාමාන්‍ය සංසිදීමක් ජීවිතය තියවා. කො යා ජීවිතයේ පුද්ධම सुந்தදරයි. න්න ඒ සඳහා අපි මේ දුක්කලක්াනය ඉදිරිපත් කරන වැඩපිළිවෙ प्र්‍රයෝගික වීමේදී හොන්දර තේරුම්ගන්නට ඕනே, කිසිදු විදිහකින්, ධර්මය අතහත්තවාදී වෙනවන, ැබෑම දර්ම ප්‍රයෝග වෙනවන එයාගේ ජීවිතය අර මූන එල් එල්ලගත්තගතියක් නෑ. එපාවෙච්චකතියක් නෑ. ඒවගේම එගේ ජීවිතය තුළ තියෙන සාමාන්‍ය සතුට ප්‍රීටයක් වදයක් නෙමේ ජීවිතය කියන්නේ. මේ කය කියනෙක වදයක් ඇැටීන නෙමේ භාවිතාව වෙන්නේ. හැබැයි දර්සනකෝණ අ කැමැත්තත් තියෙනවා නික්මෙන්ද හැබැයි ඒකද. සන ක ඇති ඇතිවෙච්ච කැත්තක් නිසා බර ඉන්දකමැත්තක් මසාත්. එ පාවෙච්ච පීඩාකාරයේ ජීවිතයක ඉන්නවා කියන්න කාරණාවනිම එනිසා හොඳන තේරුන් ගන්ඩ, ධර්මය හැසිරෙනවන දුක්ක ලක්කනය දකිනවන දුක්කාරය සත්‍ය අබෝධ කරනවන අනිවාරයෙන්යාගේ ජීවිතය තුරතියෙන් නිතාම ප්‍රමුජිත භාවයක් සතුටක් ප්‍රීතිය. ඔබ හලා ඇතිෙ. දැන් මාර්ගගේ ගමන් කරනකට පි සම්බෝජ්ජංගයක්වැඩනවා. එතවට මාර්ගගේ ගමන් කරනවාෙන් දුකලක්කනයේ දර්සනකෝණයකින් යුක්ත වෙනවා. දුක්කලක්කනය දර්සනකෝණයකින් යුක්ත වෙනවා කොට මොකදවෙන්නේ පිටි සම්බෝජ්ජන්ගේ වඩිනවා. එහෙනං ප්‍රීතියකන බෝධියන්ගේ වඩිනවා. එතකට හතුරන්නමට තියෙන් එතකට තිීන සතුට. දැකරා මුගල්ලාන බොජ්ජංග සූත්‍රය එළඟට මහකස්සව බොද්ජංග සූත්‍රයේ දහෙන් පහැදිලි වෙන දර්සනකෝණය ප්‍රායෝගක වෙනකොට එක සිහිගැමී මාත්‍රීෙන් අර තිිච්ච ලඩදුකසනී පොක්කමවර එතකොට හිර බලන් අපි ධර්මය හරියට දර්සනකෝණය යුක්ති භාවිතා කරනකොට අපට කායිකව වන රෝගයන් පවා ඉක්මුවන්නට එකන ඒ කයක් ඇතයි කිය ගැනීම ඉක්මුවෙනවන්නේේ ද මුගලන් ස්වාමීන් වහන්සේ මහාකාශප ස්වාමින්න් වහන්සේ තර කයක් ඇතයි කියලා ගණ්ට බවක් නැති තැදී අර දර්ශනකෝණය තහත්තවාදී වෙන කොටමකර වෙන්නේ එතකොට අ ලෙඩදුක්ක කියන කතාව අය තියනට ඕ එහෙම කතාවක් එන්නේ නෑ.ඉතින්ඒනි හොඳට තේරුම් ගන්න හොට හිතන් මේ දුක්ක කියනකොට මේ විග්‍රහ කරන්න දුක් විඳවීම කිය එක නෙමේ. දුක්කලක්කනේ කියන කාරණාවට පැහැදිලි කරන්නේ දර්ශනකෝනයක් සංකල්පයක් ෝ තමන් අත්තුදිල්ලක් නෙමේ දුක්කලක් නේ ඉදිරිපත්වේද මන් අත්තුනිිල්ල කියන කතාව ඉක්ම වෙලා අනාත්මයයි දර්සනය වෙන්නේ. අනිත්‍යය වටනකොට අනත්මය පිහිටනව කියලා බුදුරජන් වහන්සේ මේ ගේආදී ෂූතතු්‍රදී පැදිලි කරනවා. එතකොට මේ මේ ලක්ෂණ තුන අනිචේ දුක් අනත්ම කියලා ලක්සන තුනම ඉදිරිපත්ව වෙන්නේ එක කෝනවලින්. එහම් දුක්කලක්හනය යම කනිත්තනන් දුකයි යම අනිිතවනන් දුකනම් වෙනස් වනස් භාට අයිතනම් ඒක මම මගේ කියලා ගැනීම මගේ මම කියලා ගැනීම එන්න ඉඩක් නැව වෙනවා දැන් අපි දුක් විඳවනවා කියනට මකක් දෙන්න. දුක් විඳවනවා කියනකොට ම මම නේද විදවන්නේ. දුක් විඳවන්නේ මම එරට එහෙනම් දුක්කලක්කනේන කොටම ොඳලාතියන අත්තලක්කනය විදිල්ලා. දැහෙ වන්න පුළුවන්ද දුක්කලක්කන එන කොට අනත්තලක්කනේ නිසමත වියයුත්ති ැන් අපි කතා කරන කමයට ගත්තොත්වේම දුක් විඳවීමමත් එක් ඒ ඳවන්න එකන්නවනි ආත්මයක් තියෙනවා ආත්ම බවක් යමකට සමීපවෙච්ච බවක් ඒ අල්ලගෙන ඉන්න බවක් එක ම ඉන්න බවක් තින එතකන දුකලක්කන ඇතහත්තවාද වෙනවා කියනකොට ලෝක විග්‍රහ කරනට අත්ත ලක්කන හෙනම් සිදවෙලා. එකන්නේ යතහත්තවාදී කියන කාරණාව අන්‍යානකමත් ඇවිදිල්ලා. ඇ දුකලක්කන අතහත්තවාදී වෙනවා කියනකොට අන්‍යානකම ස් මතුවවෙල අත්ත ලක්කනය විදිල්ලා. එහම වන්න ඉඩක් නැති වෙන්නට ඕන. මේ දුක්කලක්කනය කියන සංකල්පයක් නෙම සංකල්ප ගොඩනාගන්න එකක් නෙමයි අනිතේ දක්ක නත්තන් දුකලක්කනේ දකින්න බෑ එක හොඳට සේරුගන් අනිත්‍ය දකීමමත් එක් තමයි දුක්කලක්කන නිසුමතුවින්. ආරයෙකොට පොළුවන්ක මලබෙනවා දුක්ක සංඥාවය හැටි වෙන භාවිතා කරන්. ඒ අර දිලක්ෂණයේ දැක්ට කෙනෙකුට. කොතනකවා දේශනාවෙන හැ සද්්‍යානුසාරී වෙනවා කියලා ඇස දුකයිකය දකිනකොට. ඇස අනිත්‍යය කියව දකිනකුටයි සදධා අනුසාරීවන්. මූලෙක සෙභාව අයිදිරිපත් කරන්න. ඔක්හන් සංගෘත්‍යයතියෙන් ඇස අනිත්‍යයයි. කැන නාසේ දිවකයි මන සනිත්‍ය රපේදන අනංකාරියන අනිත්‍යය පට්‍යාපෝතයජෝවාය අනිත්‍යයි මෙන් මේ විදි සද්ධාධය අධිමුච්චිතකොටම අ්‍යල අනිත්‍යත් එක්ක තමයි සදධාව අධි මුච්චිද පට පත්තන්නේ. දුකලක්කන හැමවලීම කරන්නේ අධනිචන්තන්දුක්ම් ඇද නිච්චන්තන් දුක් යම ක්‍රීතන ඒලුක යමක් කනිීතන දකයි. එතකොට අතලක්න සූතිය අනත් ගැන විග්‍රහ කරන්න සෝතා පනන්නවෙච්චි පත්දනෙකුටන. එතකොට පංච වගේලම සත පන කමින පිගේෙට පැහැදිලු මහාවක පලිතුරයි. එ පදිනාව සොතා පන්න වෙනවා දම්මචක්කේ සූත්‍ර දශනා කරන කොට පලනිසරි පලෙන්සරි දේශනා කර කට ොන්න සාප යා සොතා පන්න වෙනවා ඉළඟට සයක් මුල්ලේ දම්මචක්්‍ය ේශනා කරන කොට එ පස්දිනම සොතා පන්න සොතා පන්න වෙච්චරදවා නත් ලක්කන අපකට කරන්න නනාත්මය පිළිබඳව පැදි කල පන්න. ల క క ి్ త కం క కలక త ్ి ి్ంతా క కాణ పత్ న తం త ి కి ి కల క కాత ల క కర ుి. ඉ ක්ෂ එකක ක් ලක්ෂනය ප කන දුක්කලක්ෂණයත්ේ කනත් ලක්ෂන ප්‍රට වෙනවා ඒක දර්ශනයක් දැක්මක් එක විෂන් එකක් දකින කෝනයක් සංකල්පයත් නමි. සංගෘත්ධනකායේ රහෝගත සූත්‍රය හතරි රහගත සූත්‍රති පැහැදිලි වෙනවා සැපවේදනාව දුක්වදනාව අදුක්කමසුක වේදනාව කියට තුං කාර්වේදනාව. එතකොට දුක් විඳවීම කියන කාරණාව තමයි දුක්වේදනාව කියන්. සුක්කවේදනාව කියන සැප විඳවීම කිය කාරණනාව. ක්මසුක වේදනාව කියෙන දුක්කම සසක විඳවීම කියනකා තකොට එතරැ පැදිි කරවා විදවීමගෙන ඒ සුත්ත්‍රයෙන් පැලි කන සබං වේදනා සියලු වේදෙනනා දුක්කන් කියලා. හැබයි සියලු වේදෙන දුක් විඳවීමක් කියලා කියන්නේ නෑ. එක හොදර තේරුන්ගන් මේ දුක විඳවීම කියෙ එකයි දුක කියන්නේ එකේ අරත්ය හොර තේරුග දුක්විඳවීම කෙනෙක් අත්විදින බවක්. දුක කියන දර්ශනකෝණය ඥානයක්. ඒ එතරවනකෝනයක් දුක කියන දර්ශනකෝඩ. දුක් අත්විදීම කියන කාරණාව විදධවීම, එතන අත්තලක්කනය ප්‍රකට වෙනවා හැබැ අනිත්්‍ය නිසා තමයි දුක්ක ලක්ඛනේ ප්‍රකටවෙන්නේ සියල වේදන දුක යි සිල්ල වේදන දුකයි කියන්නේ යිර බුදුරන් වවාහසිහවට පස බුදුරන් සිතන පෙන්නවා යිදම වයිදාදම රාගධම අනිත්‍යය මෙන්න මේ කාරණාටික පහැරිදිිගනො සංස්කාරයන්ගේ. සංස්කාරයන්ගේ කයිදමේ වයදම විරාග ම ර රම පැවා. දුකා කියන කාරණාව කතාකරන කොතෙන්න්නද කියලා පැහැදි කරවා. සියල වේදෙනනා දුකයි කියල කතා කරන්නේ අනිත්‍යය ලක්ඛනය ඉදිරිපත් කරල පෙන්නවා. සංස්කාරයන්ගේ සභා විදිරිපත් කරල පෙන්නවා. එදනේ දුක්ක ලක්කනය කතා කරන්න කොට හොඳර දේරු ගන්න දුකයි කියල කතා කරන්නේ පෙන්වතුනි සංස්කාර. අපි ිය පැහැදිරි කරල පෙන්නවා නිත්‍යයි කියල කතාකරන්නේ සංස්කාර කියලා. එවගේම දුකයි කියල කතාකරන්නේ සංස්කාරවයි. එහෙමටතුව දුකයි කියල කතා කරන්නේ දෙයක් නෙමේ. යම් අවස්ථාවක් දැන් අපි පිඩාකාරි අරමුණකින්න වන පීඩාකාරි අසහනයක ඉන්නවන අපට කායික හෝ මානුසික පීඩා බවක් ඉන්නවන එතන තියන්නේෙ දුක් විඳවීමක්. ඒ දුක් විඳවීම තුන ආත්මියත් කැදිලා තියෙනවා. හැබැයි සැපවිඳවීමකෝ දුක්විඳවීමක්කෝ අදුක්කමසුක විඳවීමක්කෝ ඕනෑම විඳවීමක් ගත්තහම ඒ සියලු විඳවීම්! දැකනං එම ගතහර්තය හොයන්න්න යනකොට මොකක්ද සැපවිඳවීම කියන්නේ. ද දුக்க විඳවීම කිය කද අදක්kka ක විඳවීම කියන්. ද මේ අප සැප විඳවීම කියෙන ගතහත්තවාදී කරග යන ව. දුක් විඳවීම කියනෙ ගතහත්තවාදී කරග යන ව. දක් සක්kka විඳදවීම කියෙන ගතහත්තවා ී කරග යන වන විචක් යක්න්න ින් අම් හව, කද කියෙ ොන්න පට න්න কিින් ුසල ගේ කක්ද මෙත සිදුව වෙන සභව කිය ොයන්න පhanga ස වේ මේ‍ර සිතු සත්‍ය ක්ද ොයන්න පටගන්න මෙන්න මේ හොයන ගොඩ කද වෙන්නේ සැප ඉඳවීම කියන්න ुmukaද्य ක් විඳවීම කියන මොකක්ද. දුක් මසුක විඳවීම කියන මොකක්ද මේක හොයන කොට සැප විඳවීම බවක් පිහිටීමක්න්නේ නෑ ලැබීමක් බවට පත් නොවෙෙන නිසා පිහිටීමක් කියන්නේ නෑ දුක් විඳවීම බවක පිහිටීමක්න්නේ හැබැයි සිදධියක් වෙනවා ඔන්නේ සිද්ධියයේ සිදුවීමට කියන මොකක්ද සකස්වීම කියය. එහන් දුක්ක සඥා දුක්කලක්කනේ දුක්ක සඥාව භාවිතා කරන්න පුළුවන් මොකක් එක්කද සංස්කාර දුකයි කියන කාරණාවයි. සංස්කාර දුකයි කියන කාරණම් කතා කන්නකොට සස්කාරය කියන්නේ මොකක්ද සකස්වීමක් කියන කාරණ. මෙන්න මේ සකස්වීම කියන එකයි හැවියයුත්ත. සකස්වීම හොයන කොටයි දුක්ක ලක්කනය දසන ඕෝනයක් වේ දුකයි 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 කිය සංකල් පැයක්දදානක නෙමි. දුකයි 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 කිය සංකල් පැද්දාන්නේෙ අර අපි ඒ පහැදිලි කරා වගේ අනිත්‍යයි කියලා කියන්නේ ඒකඒපීඩා කාරි දෙන් අයින්ගඩ වගේ දුකයි කියල කියන්නේ මොක් එක්කදට ඒපීඩාකාරරි දෙෙන් අයින්ගෙන්. කොට වෙන දනකට පනින් දයි ඒදකරන්නේ මොක දුකයි කියන එ පාීමට අපි කවදාවත් සැප වේදනාව දුකයි කියලා කියන්නේ සැප වේදනාව දුකයි කියලා කියන්නේ අදක්කමදුක් වේදවා දුකයි කියලා කියන්නේන්නේ එක සැපයි එක දුකයි කියලා කියනවන ඒක තවත් අදකං ලෝකේ හාගේ මානුසක ෝක එක ගිල් යි දක්ක සංඥාභාවිතා කරන කොට? දුක්ක සඥාභාවිතාරෙන මොක් එක්කද විචක්ෂණ අත්තයක. සැපවේදනාවක් විඳනකොට ඒ සැපවේදනාව පිළිබඳව හොයන්න පටන්ගන්න ොකද සැප කියන්න. ඒ සැප කියන්නේ මොකක්ද කියලා හොයනකොට මොකද වෙන්නේ අන්න සංස්කාරයන් කියන කාරණාව වැටහෙනවා. සංස්කාරයන් වැටහෙනකොට ඒ සංස්කාර වැටහීමත්යක අන්න ඒකා ඒ සංස්කකාරයන් ග තහර්තය දකිනකොට ඉතන කෘත්තියේ. හකට සූත්‍රය පැහදිලි කරපු හයිදම්ම වයිදම විලාගදම් අනිච දම්ම කියන කාරණාව. තොරයි අන්න්නේේ සභාව එකක දක්නකොට පිහිතීමම බවට පත්වවෙෙන්නේන. අන්න එකට කියනවා දුක්ක ලක්කනේ දුක්ක ලක්කන, දුක් සංඥාවෙන් වාහසේ කරනවා කියනකොට. දුක කියන හදන ගැනීම. හදන ගැනීම කියන්න කාරණාවෙස්ස භහාවයෙන් ලෝකය විවාහාරයක් කියනවා. සංඥාවේ ඉපාකයක්තම නිර්්බේධක සූත්‍රය පැහැදිලි කරනවා විවාහාරය. යවට හදුරගන්නවා කියන කාරණාවක් ලෝකය එනවනල්. එතන තත්ව තත්්‍රාභි නන්දිනී කියනකොට දුක්ක සංඥාවනම සුක සංඥාව. එතකොට සුක සඥඥාවක සුක විඳවීම කියන කැීම. දුක්ක විඳවීමත් සුක සංඥාව තියනවා. දුක්ක විඳවීමත් සුක කිය ලක්ඛ නේතියමු වෙලා. සුක කියන කාරණාව ඉපරීතේය වෙලා. දුක් විනවීම සක ඉරිරීත යල. සුක බව ැවෙල ඉපරීතේයො වල. සුක විඳවා කියන කනෙේ පටනවගන්න එපා. සුකක් සුකවේදනාවදී. சக்கවිදිනවා කියන කාරණාවනෙමේ සුக்க කියන සංඥාවප්‍රකට වෙලා. සක විඳනනේ சக்க කියන සංඥාවප්‍රක இපරි සංඥාාවප්‍රකට වෙලා. දුක්க்க ලක්කණேයට சக்க කියන විපරිති සංඥாප්‍රකට වෙලා. දුක්க்கම சுக்க විதවීමதி அ சුක ලක්න හැටයට සුක සංඥාවට විපීතියක් වෙලා. දැ එතකො තන පෙන්ුව சුக்க සญඥාව කියලා පෙන්නුව විපරරිත සංඥාටයට පෙන්ුවේ විවීම. න විවීමක් නෙම முකද දුක් විதවීමය සுக்க විඳවීමන්නේ. දුන් වහන්සේ හනි න සූති පහැදිිරනවා අවසාන් හරියේද සුකවිදවාද දුක්වේදනාවනේ අදුක්කමසක කියනේ. අදක්කමසක විදවාද ක්කේදාවන දුක්වේදනාවනේ. එතකොට දැන් එකවේදනාවක්විදනකොට අනික්වේදනා කතා කරන්නේ නෑකේ ලස්සන්ට මහානිදාන සූතිය පහැදිි කරනවා. එතකොට හිම පැදිිකලතියඇදදි අමන පුළුවන්ද කියන්ට සුකවේදනාව දුක්වේදනාවක් කියලා. එක දුක්ක හැටියයට අප විදවීමක් කතා කරනව දුක සඥාව හැටියට සුකවේදනාව දුක් විදීම ක කියෙන පුළුවන්. තක ේදනාවා දෙක් එකට වෙලාන්න ඉලාට විපරී සංඥයාට කතාරන්නව දුක්ේදනාව සකේදනාවක් කියන්න පුළුවන්ද. විපරි සංඥයාට කතා කරන්නකොට සුක සංඥාව ඒකත් බෑ. එතව සුක සංඥාව දුක්ඛ සංඥාව කියන්නේ දුක් විඳවීම හෝ සුක විඳවීම කියන කාරනාව නම. එක හොඳර තේරුන්. ොකද මේ දෙකක් එකට කතා කරන්න බෑ කව දක්කවත් සැපවේදනාව තික දුක්වේදරාව කතා කරන්නන්නේ දුක්වේදන අදක්කෝ සකේද කතා කරන්නේ සැවදන කතා කරන්නන්නේේ අදක්කමදුක කියීද සක්ක අදක් සුක දුක්ක කියින් දෙකම කතාරන්නේන. ඒ දෙම කතාවන ඒයි කතාවක් තියෙනවන ඒවා එදිලා තියෙනවන දෙකක් එකට ඒක බොරුවවා ඒක සත්ත්‍යයක් නිවේ හනම් ඔබ කල්පනා කල බල ඔබ ජීවිතේතු ඔබ අනිත් ඔබ දුක්කලක්කන බලන්නකොට සැපවදනාවව දුක්වවිදවීම කියලා දකිනවන ඔබ තුළ කොච්චල විපරීතතියක් වෙලාද. සැපවේදනාව දුක්වේදවීමක් කියනවනම්. ගැ දුක්බවක් ලැබිලනම්. ඒලකට විපරිීත සඥාවලී දුක්වේදනාව සුකබවක් ලැබිලනම්. එකැ කකුද කාර දුක්වලා සුක බවක් කියන්නේ සුකවිඳවර ව කියන්නේ. සුකය කියලා කියන්න කාරණාව ගතියත් දුක්කය කියන කාරනාවේ ගතියත් අප ඉස්සල්ලා වටහගන්නටව. එක අපට මං අද මාත්තුවා කරපු උක්කකිත්තාසක සූතය දක හොඳර සේරුම්ගන්න පුලුව. සුක කියන කාරනාව අර්යක් දුක්ක කියන කාරණය වර්තයත් මේට අර්සය අර්සය ඉදික්ක හැට බලන්නටඕව. දැන් අපි අතීතන ගිහිල් අතීත විවාහාරට ගිහිල්ල ඒ භාසාාවෙන් පෙන්න්න පුබේ දහම් පරියා තුළද මේකට මොකක්ද කිව කියලා බලන්න නැතිව නොත්හම. අපි කතා කරන්නේ මේ දුකලක්කනයේ දුක්ක සංඥාවකයන් දුක් විඳවීම හැටියටමයි. අද ගොඩාක් කතා කරන්න ඕකමයි. මං දැන් ඔට පැහැදිලි කර පුටිකින් හොඳට ඒත්තු යන් ඇතිකලොම හිතරවා කිසි වෙලාවක දුක සංඥාව කයන් දුක් විඳවීම කියෙ නෙවෙයි. ලක්ණය කිය දුක් විඳවීම කියක නෙමේ විපරීත වූ සුකලක්খණය කියන්නේ සුක විඳවීම කියන එක නෙවි එ හොඳර සේරුන්ගන්ඩ සුකවේදනාව දුකලණ දුක්විඳවීම හැටියට නෑ දුක්වේදනාව සුක සඥාව හැටියට සක විඳවීම නෑ එහනම් අපි දැ හොවී යුතුයි මुකදද දුක කියන්නේ මකදද සුක කියන්නේ මකදද ලක්න හැටියට සංඥාාව හැියට එ සුක සඥාව කියන්නේ ඇත් අද විපීතයද ඒ ලොකු විපරීතයක්. එනිසා ඒක හොයන්න දෙයක් නෑ දුක්ක ලක්කණය හොයන කොට විපරීදයක් කියන කාරණාව, දුක්ක සංඥාව වටහා ගන්නකොට සුක සඥාව විපරීතියක් කියන කාරණාව තේරුම් ගන්න පුලුව. එති මෙන්න මේ ඉවිදිහෙට අපි ක්‍රමාණකූලව බලමු මේ දුක්ක ලක්කනය කියන කාරනාව පැහැදිලි වුන තැන් නැගබ ඔබට මාර්තුකාර ක්කවිත්තාසක සූත්‍ර. ඉළඟට මේ දුක්ක ලක්කනය කියන කාරණාව පිළිව ොස සූත්‍ර ගණ නාාවකම පැදිිවෙන ක් හොමට පැදිි . ම නිතිත අනිච්ද කිය හන අනිත්‍යය කියෙන ම අිනිස්තන දුක සැපදහන දුකයි කියනවා. අන දුක්කලක්ක ඉරිපත්වයෙනවා ම අනිත්තන දුකන ගෙනසන සභාවට අහිතින මගේ ම මට අයිතිකල ගන්න හුදු දහන සුදුසුනය කියන. අ අනිත්‍ය දුක් අනත්ත ලක්කන දිරිපත්යවා. එතකොට දුක්කලක්කනය ඉදිරිපත්වෙන කාරණ අහියටයට බලනකොට ඒ හැම තැනම පැහැදිලි වෙන්නේ අනිත්‍ය පාදක් කරගන්න. ඔත්‍රකජ්්‍යනයේය සූත්‍රය ඉළඟට අරතලක්කන සූත්‍රය ඉළඟට සූත්‍ර ගනාවත් තියෙනවා මෙන්න මේ දුක්කලක්කනය කියන කාරණාව. අනිත්‍යත් එක්ක පැහැදිලි කරන විදි. ඉතින් එනිසා අපි ඒ සූත්‍රටිකත් අරගෙන බලමු දුකලක්කනය කියන කාරණාව යතහත්ථවාදීව දුක කියන දැක්ම දර්සනයක් සිදුවෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබන්. මේ දුක සංඥාව කියන සෙභාවේ තන් දුක හැටියට සම්මර්නයක් වෙන්න නැත්තාං. දුක් විදවීමක් කට නෙමේයියේ දර්ශනය දුක හැටියට. සම්මර්සනයක් නැත්තන් යාල කවදාව ධර්මය අවබෝධ කරන්නේ නෑ කියලා බුදුරණන් වහසි පෙන්නවා. දුක්කලක්කනය දුක කියන සංඥාව හැටියට දැක්මක් ඉදිරිපත්වවෙන්නේ නැත්තං. හැබයි අපි ඉතමුකෝ අප දුක් විදමීමක්කට ඉරිපත්වනෝක කියෙන එතනත් දුක්කලක්කන දිරිපත්වලයාද නෑ නෑනෑ. ද රුගත් නැහ අපි ඔන්න තන්න අපි දැ ොවාවරි කල්පනා කරටකන යෝ කත්න වදය ජීවිතම ජීවිත එපායනවා කියලා අපට දු දුක හැට අප ඉදිරිපත්වෙනවාන්නේ ඒ දුක් ලක්කනයේ දුක්ක සඥාව දුක දර්සන දුක් විව හහිමන්ද දුක් විඳවීමක්. එදාවට දුක් විඳවීමක් නන්තියෙන් ඒ දුක් විඳවීම තියෙන තැනදී කිසිදු වෙලාවකින් හොඳර තේරුම් ගන්න එතන තියන්නේ දුක්ක සම්වර්සනයද සුක සම්වර්සනයද. සු සම්ර්ථනය දුක් විදවීමත් තියද්දදි මොකද තියෙන්නේ එක දුක්ක ලක්ක නේනෙමේ දුක සඥාවනමේ විපරීවිත වූ සුක සංඥාව ඇයිඉපතිද උසුක සංඥාවග. දුක් විදවීම මොකදද කියලා හොයන්නේ නෑන ඇත්ත හොයන්නේ නෑන. ඇත්ත නොසොයා එය පිළිගැනීම ඇත්ත සොයනකොට දුක් විදවීම කියන කාරණාවක් ලැබෙන්නේ ලැබීමක් බවට පත්වෙන්නේ නෑ. ඇත්ත ොයනකොට දුක් විඳවීම කියන කාරණාව ලැබීමක් බවට පත්වෙන්නේ නැහෙම කතාවක් එ දෙෙන්නේ නැපිහිටීමකට ඉඩක් නෑ. හැබැයි එහෙම ඉඩක් නැති ස්භාවයක නේද පිහිට දගලන්නේ. තාර්ථය හොයද්දී සතති හොයද්දී. පිහිටන්ඩ බැරි ලැබීමක් බවට පත්වෙන් නැති කාරණාවක ඉන්ඳහදනවා. එක මෝඩයක් මෝඩකමත් නිමීත්. එක විපරීතයක් නිමේ. අන්න එකට කෙන විපරීත සංඥාව පිහිට අන්නකන සුක්කයේ ස භාවය ලැගගන්න ගතිය දුක්කයේස භාවේ ඉක් මෝවන ගතිය ඔක තමයි සම ඉඳවීමනිවීමන් කිවේ ගතිය ඒකට අදාළ වූ ආවනිකත්වය සුකයේ ආවනිකත්වය ැග ගැනීම දැන් අප හිතල බලන්නකු අපට සැපවේදනා කෝත් අප ඉන්න කැමති නැඳ කියෙන අපි දැක් මේ ෝනේ ඉන්න බවනිීමේදකිල් දැක් මේකෝන ඉන්නවා දුක්වේදනාවක් කාට පස ඉන්නදකැමති අයින් ඉන්නද කැමති දුක්ේදනාවක් කාවට පවාසේ අයින්ෙන්ට කැමති. එතවට ලන්නක දුක්කෙහි කෘතියෙන්නේ ඉක්මවීමක් පිහිටත් නති භාවල. දුකෙහි ද අලක දුක් විඳවීමක් නිසා විඳවන නිසා පිහිටලා ඉන්නේ එක තේරුන්ගන්න. දුක් විදවන නිසා පිහිටලායින්නේ ඒක හොයන්නේන්නේ සත්‍ය වශයෙන් නොසයන නිසා ඇතහත්ත වසයෙන් සත්‍ය වසයෙන් නොසයන නිසා තුළ පිහිටලා වාසය කරන. ඒතුළ පිහිටල වාසය කරන සැද තනති යන්නන්නේ විපරීතව ව සුක සංඥාව කියන එක. එහකොට නම් මෙන්න මේ දුක්ක සඥාව නැත්තං දුක්ක සම්වර්සනය නැත්තං දුක්ක කියන කාරණාවකින් යුක්තු වාසය කිරීමක් නැත්තං එක දර්ශනය යුක්තු වාසි කිරීම නැත්තං යට කවදක්වත් ධර්මය බුදු කරන්න බෑ එකෙන් කියවෙන්න්න නැහැම ආය කියනවා දුක් විදවීමින් ඉන්නවා කායික හෝ මානසික දුක්ක සංඥාවේ වාසය කිරීමේදී ඇතිිය යුතු කාරණාවත් ප්‍රචි සම්බෝද්ජයන්ගේ ප්‍රතිා කිමතුවයෙන් ඕුවන එතමන දුක් විඳීමක් කතා නව නෑ දුක් විඳවීමක් කතා වෙන්නේ නෑ මේ දුක සූත්‍රයේ අගුත්තරනිකායේ ටකනිපාතය අනිසංස වගේ තින දුක්කසූත්‍රය පැහැදිලි කරනවා මහනෙන යම් කිසි භික්ෂුවක් යම් සංස්කාරයක් යම් කිසි සංස්කාරයක් සැපවසයෙන් දැකීමකින් වාසය කරනවා යම්කිසි සංස්කාරයක් සැපවසයෙන් දැකීමක වාස කර සැප විදිනිවා කියනකද නෑ සංස්කාරයයක් සැපවසේ දැමං ඔබට ඒයේද ප පැහැදිි කර ඕෝනේ. සත්‍යෙන් සත්‍යකෝනයෙන් ලෝකට විග්‍රහ කරන එක. සත්‍ය කෝනෙන් ලෝකට විග්‍රහ කරණක දැන් සංස්කාරයනය සුක වසේ දැ ඒ කතාාවම් බලට සකස්වීමත් තියෙනවනම් එතන අල්ලගෙන ඉද බපුලුව මෝව තියෙනවාවද සකස්වීමක් මන තියෙන අල්ලගෙන ඉන්න පුළුවන්බවක්නන්නේ ම නිකන් උදාහරනය දුවනශය අල්ලනවා කියන්නේ දනශය අලනවාක කියෙන දුවෙන යනකොට අලනවා කියන කාරන කතා කරන්න පුළුවන්ද ඉන්ද පුළුවන් කියෙන දදුරාශයයක් කිෙන නගන්න පුලුවන්ින් කතාව කතාරන පුළුවන් කතා කරන්න බෑ. එනවට එද එහෙම ඉ එහෙම දැක්මත්තියෙනවා කියනකොට එකන්නේ සකස්වන ස්භහාවය පිළිබඳ පිහිටන්ඩ පුළුවන් කිය දැක්මතිය. එක විපරීතන ඇදද එක විපරීතයි. එ සුක සම්මන පස්සනේ සුක සඥාව කියන්න විපරීතයි. ඒ ඉපරීතකම නිසා නේද අපටයි යම් කිස්සි දෙයක් ලැබුණහම සැපවිඳීම හෝ දුක්විදවවිීමක්කෝ අදක්කම සුක විඳවීමක් හෝ ලැබුණම ඒ ලැබච්ච කරණාවක් අපි ඉන්නේ නිසානිමීද. සුකවින්නවීම හෝ දුක්විඳවීම හෝ අදදුක්කම සුකවිඳවීමේ මොක හරි අපි ඉන්නේ සුක සඥාව තිරන නිසානය. පිහිරන්න පුළුවන් බව කිස්මතුර නිසානය. එදවල දැක්ම මේ ස්භාවය මොකක්ද. මොනවාහරි දෙයක් නම් කරන්න පුළුවන් මොනවහරි දෙයක් එ පිටන්න පුළුවන් බවක් කියන දැක්මි ස්භාව ඇතියෙනවා. අන්න අය ගැන කියනවා. යතහත්තවාදීස්භාවට අනුලෝම වෙනවා කියන කාරණාවක් සිදුවෙන්නේ නෑ නේතන්ටානං වි්්‍යයට සිදුවෙලන. ඇතහත්වවාදීශභා ඉති විකෘතියක් නෙමෙන් ඇතහත්තවාද සට අනුලෝමවෙනිිකුහද. අනුලෝමකන්තියට එකන්නේ. යතහත්තවාදීශභාවයට යුක්ත ඉවසීමට යොමුනේ නැත්තන්. නිවැලේදූ ප්‍රතිපදාවට බැසගන්නවා කියන කාරණාවක් වෙන්න නෑ. සම්මත්ත නයාමයකට පත්වෙදි නෑැකීම. එන ගොන්න බොහොන්දර හිතල බලන්න කල්පනා කළ බලන්න ජීවිතය එදෙනවන යම්කිසි කාරණාවක් ෙච්ච රණාවතුර ලැ්ගන වාසයරනවනක් එතන තියෙනවා නිතිති සම්බර්නය වගේම සුක සම්බර්සනය. සුක සමුණු පස් ඇති බව. ඒකයි ඒකත් එක්ක ඉන්දි. ඒකත් එේ කතතා කැන පුළුවන් ඒකට සමපෙන්න්න පුළුවන්කමක් ලැබෙන ජීවිතයේ සියල් වත්දකින්. කායිකෝ විඳවී මානසික විඳමී මෙ සෑමඩියම්ම. අපි මම කරගෙන මම ඒකට සමීපවෙලා ඉන්න බවක් ඉෙදෙනවනම්. අන්න එතනද අපි විචක්ෂණයක් කරන්නත්නේ දර්සනකෝනයක් ඇතිවෙලත්න්නේේ. අපි ඒකත්යක විඳවන ගති ඇත්තියෙනවා. මං මීට ගොඩහ ඇත කලින් කියර තියෙනවා. අපට මොනවාහරි විදවද්දි. ඒක විඳවීමක් නොවෙයි කියලා අපි තුළෙන් ඉදිරි පත්වන වනම්. එකන විදවිී ප්‍රකට වෙන්නේ නැත්ත එක තම විඳවීීමන්නේ. ධර්ම සභාවයක් නං විදවීමට බලන්ඩක හර අසසිි සූත විිලගිරන්න ඒ ත ඉවසන්න පුළුවන්ද ැ පෙන් පුුවන් කිය හනු විතරන්නේ බොද්ජග පිරි බොජග සූ තුලත් ඒ හනෝ. අවංකව කියන වන්දග කියයන්නේ රහතන් වහන්සේ නමකට ඉවසඩ බෑ කියනෙ යැ පෙන්ඩ බෑ වැඩවීම තියන්නේෙ කියන රන වේදනාවන්ගේ. ඉ ඒ ඒ හරුණු අවංකව කියනේවාන. නෑ නෑ මටනගති මට වෙති ඕක පුඩ්ඩක් විදර්සනා කරනකට ඕකචර ගණන් ගන්න දෙයක් නෑ. එහෙම එකක් නෑ ඒක විවෘත්ත වෙනවා එකන ඒ තමන් විදවන්නේිනේ තමන් විදවන වනන් එතන තියෙනවා මොකක්ද කොහෙෙන්ලට ගිහිල්ලා මත්වය ඩිග ගැති ෙනවා. ඇයි තමන්ට අයිති මඳවීම. තමන්ට විදමීම අයිති නැත්තම් ඒ ඕනම විදවීමක් එ ඒ කාරණාවක් අර ලොකේ දැන එකක් දුක්වදන කෙනක් බාහිනට විවෘත්ත වෙනවා. එකන් තමන් විදමන බක් නිිමයේද. හොද තරු න්ඩ අපේ ජීවිතයේ ය තුළ අපි විඳවන වන එතන අපි තුළ තියෙන විපරීත සඥාව සුක සඥාව එතකට සුක සමන පසති කවද දාවත් ධර්මයාවද කරන්න බේ සම්මත්්‍ය ්‍යාට පසගන්න බේ මොකද හේතුව ඒක තමන් පුද්ගලික විදෝනු තම පුද්ජලිකව විදවන බවක් කා පපුතනදේ එතන අත්ත ලක්ක නේ තියනවා ඒක දුක සංඥාවනෙමයි සුක සඥාව අත්තලක්ක නේදිලා තියනෙනවා. එතකට අන්න සම්මත්ත නයාමයට බැහැගන්නේ නැත්තං. සෝතාපන්න වෙනවා සකදාගාම වෙනවා නාගාම වෙනවා රහත් වෙනවා කියන කාරණාවක් වෙන්නේ නෑ. නිවරදි ප්‍රතිපදාවට බැසගැනීම විග්‍රහ කරල පෙන්නෙනවා ඔක්කන් සගෘත්තය සූට්‍ර තුලදදි සම්මත්තනයාමට බැස ගැනීම පිබඳු සදධානුසාරි ම්මානුසාරරි ය පිළිබන්න. එතකොට හෙනක් ඒ විදියට ප්‍රතිපදාවට බැසගත්තය නැත්තං ඒයාල සෝතාපන්න වෙන්නේ නෑ කොටහෙනම් බලන්න හොඳුවොට ල්පනකළ අප ජීවිත අපි සම්මර්සනය කරන්නාව විදිහ අපි කොහොමද සම්මර්සනී කරන්නේ. ද ප්‍රඥ්ඥාවේ ලක්කනය බාහිරට ප්‍රකට වෙනවා කියලා කෝසම්බී සූත්‍රය ඊළඟට ආුබ්‍රම්ම චරිය ප්ඥා මනාතර සූට්‍රද පැදිල ව නගිටප අනුත්තායියට පිය කරණන්නේ. ඒ බට පත්්‍යනවා කියලා ප්‍රඥාවත්යක උද්‍යඇත්ති ගාවනි. දැන් එතකොට දුක්ක ලක්ෂනය ප්‍රකට වෙනවා කියනව ප්‍රඥාවවෙලක් ප්‍රඥාාවශ භහනම පකට වන්නේ නෑනේ මක ප්‍රකට ගරන්න ඇතුනට ම ඔො හොඳර විදර්සන කරනවවා මක විඳවා ඒ හරනාව අතහාස දකින ප්‍රදසනය කරන්නේ. දැන් එතකොට ඇතහර දෙදකිනවා කියවන ඒ අතහරස දකිනවාක් ක්මතු න්නටන. සක්හයක ලගන්න නැතිබවාක් කිස්මතු වන්න න. දුක්කලක්න ප්‍රකට වන්නවන සක්කායක ලැගනවක් නම් ඉස්මතු වෙන්නේ එතන දුක්ක ලක්කනය ප්‍රකට වෙන්නේ නෑ. එතන අතහත්වවාද හිතන බව ප්‍රකට වෙන්නේ න. එතන තියෙන්නේ ආත්මීය බවමයි එතන තියන්නේ සොකීඇත්ත බවමයි එතන තියන්නේ තමන්ට කොටුවච්ච දෙයක් එක ලැක්ගන ඉන්න බවක්මයි. නිදහස් බවක් යමකට සමීප නොවිච්චි බවක් ඉස්මතුවෙන්නේ නෑ. යමකර සමී පච්ච බවක්මයි ඉස්මතුව. ලඟ ප්‍රහැදිි කරනවා මහනෙන යම් කිසි භික්ෂුවක්, සියලු සංස්කාල දුක්වසෙන් එතහර්ථවාදී දැකීමක් ඒ අනෝවාසේ කිරීමත් තියෙනවන. සියලු සංස්කාර, කලින්කිීව කංචි සංකාරයක්, කුමනො හෝ සංස්කාරයක් සැප වසයෙන් ගන්න වන වෙන්නේි නෑ. හොඳර සේරුගන්න, කුමනොහෝ සකස්්‍රීමක් සැප වසිෙන් ගන්න වන ින්න්ද දගනොන ධර්මය අවබුධ කරන්නේ අනුවෝම කන්තීර සම්මත්ය බස ගන්නනේ. එළඟ සියලු සංස්කාරයන් දුක්ක වසයෙන් දකින කොටමකදතු වෙන්නේ. අනුලෝම කන්තියට බැසගන්න. එතකොට කිසිදු කාරණාවක්ක තමන්ට වාසේ කර ඩක්නේ ැන් අපි හොඳුවට ධර්මය කෙන ගන්නවා ධම හිතන හරි හමේ ම කරුණු හැබයි මොනවා හරි පුංචි දෙකපීන්නවා. එයාලා එහෙම ඉන්න ඇද තියෙනවාද දුක සම්බර්සනය නෑ දුක්ක සම්ර්සනය නෑ සුක සම්බර්සනයයි මොනොහෝ සංස්කාරයන් කිසිදු සංස්කාරයක තියෙන්ට විදික්නෑ සුක සම්බර්සන. සියලු සංකකාරයන් දුක්ක සම්බර්සන න. අනුවම කන්තර බැස ගන්නවා අනුවම කන්තියෙන් යුක්ත වෙනවන දහමටනුව ඉවසීම යුක්න ඇතහරත වනවා ඉවසීමෙන් යුක්ත වෙනවාන නිවර්ධිපතිපදාවට බැස ගන්නවා කියනෙක් සිද්ධ වෙනවා ඒගේ පහැදිලි කරනවා එහෙම සම්මතනයාමට බැස ගත්ත කෙන නිවාරයෙන් සෝතා පන්න සකදාගාම නාගමී අරහත් බවට පත්වෙනවා කියන එක. දැ මේ පැහැදිි කරයා දුක්ක සූත්‍රයේ ඉදිරිපත් කරන මේ දුක්ක සම්වර්සනයයට හත්තවා දුක්ක සම්වර්තනය කැන දැක්ම දුක හැටියෙන දකින ස්වභාව девятьсот pahetieu <San> dadaki sebaveimeme, Dukehétie la sehave.